ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා එක්දින තරගාවලියේ ඉනිමක ලබාගත් ඉහළම ලකුණු ප්‍රමාණය වාර්තා කළ ඔස්ට්‍රේලියා ප්‍රතිකරුව බවට පත් වුණේ ආරම්භක ප්‍රතිකරු ඩේවිඩ් වෝනර්. වෝනර් ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා හතරවෙනි එක්දින තරගයේ ලකුණු 99ක් ලබා ගන්න සමත් වෙනවා. පස්වෙනි තරගයේ වෝනර් නැවතත් අසාර්ථක වෙනවා. තරගාවලිය පුරා දඟපන්දු යවන්නන් හමුවේ අසාර්ථකුණු මේ සුපිරි ප්‍රහාරකයා මොන විදිහට ටෙස්ට් තරගාවලියේ හැසිරෙනවද කියන දේ එක්ක ටෙස්ට් තරගාවලියේ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ආරම්භයේ සාර්ථකත්වයේ තීරණය වෙයි. කොහොම වුණත් තරගාවලියේ අවසානයේ ශ්‍රී ලංකාවෙන් ලැබුණු ප්‍රතිචාර ගැන නම් වෝනර් හරි ඉහලින් කතා කරලා තිබුණා. වෝනර් කියලා තිබුණේ මේ සැලකීම අදාහ ගන්න අමාරුයි කියලා. එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාව හොඳටම සෙල්ලම් කළා. මං සුබපතනවුන්ගේ ජයග්‍රහණයට. ඇත්තටම තරගාවලිය පුරා ලොකු පිරිසක් තරග නරඹන්න ආවා. කණ්ඩායම් දෙකටම ඔවුන් ජයගෝෂ නැගුවා. මට අදාහ ගන්න බෑ අවසාන දවසේ අපිට ලැබුණු ප්‍රතිචාරය. මම හිතන්නේ මේ ප්‍රේක්ෂකයෝ ඉන්නේ වෙනමම තලයක. ඒ විදිහට ප්‍රේක්ෂකයන් ගැන පුදුමුණු වෝනර් ටෙස්ට් තරගාවලියේ ලැබෙන තනතිල ගැන පොඩි බයකින් ඉන්නවා කියලා තමයි හතරවෙනි තරගයේ අවසානයේ කියපු කතාව එක්ක තේරුනේ. ඇත්තටම ආසියා තනතිලවල සෙල්ලම් කරද්දී හැම පන්දුවක්ම හරිම වැදගත්. එක පන්දුවකට ඔළුව වෙන පැත්තකට ගියොත් ඔබ දැවි යන්න පුළුවන්. මට ආසියාවේ තනතිලවල තියෙන හොඳම මතකයේ තමයි ඩකාවල මම ගත්ත ශතකය. ඒ තනතිල්ල මම සෙල්ලම් කළ නරකම තනතිල්ලක්. හැබැයි කොහොම හරි මම ශතකයක් ගැහුවා. අපි අන්තිමට ගාල්ලේ සෙල්ලම් කළ අවස්ථාවක් මට හොඳට මතකයි. එදා රංගන ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටියා. එයා තරගාවලිය පුරාම අපිට ලොකු හිස රදයක් වුණා. මම හිතන්නේ මේ පාර එයාලට රංගන විතරයි අඩු. ටෙස්ට් කණ්ඩායමේ හොඳ දඟපන්දු යවන්න එයාලට ඉන්නවා. මම හිතනවා එයාලා අපිට වෙනමම අභියෝගයක් වෙයි. ওই විදිහට තමයි වෝනර් ටෙස්ට් තරගාවලියේ අභියෝගය ගැන කතා කරලා තිබුණේ. රමේෂ් ලසිත් දෙන්න ඔස්ට්‍රේලියාවට මීට කලින් ටෙස්ට් තරගයක හමු වෙලා නැති නිසා වෝනර් කියනවා වගේ ඇත්තටම ටෙස්ට් තරගාවලියේ තනතිලි දඟ කැවුනොත් ඔස්ට්‍රේලියාවට ලෙහෙසි වෙන එකක් නැහැ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් නම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදී ඔබට සුබ දවසක්.